මෙවන විට ඇදහැලන අධික වර්ෂාපතනයෙන් වැඩි බලපෑම් එල්ලවී ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයටයි. නායෑම් අවදානම් හේතුවෙන් මෙවන විට මීරපැද්දේ පවුල් 380ක් බලපෑමට ලක්ව තිබෙනවා. ස්ථාන 6ක පවුල් 106ක් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි ආපදා ක්‍රමනාකරණ ඒකකයේ සඳහන් කළේ. සිය පදිංචි ප්‍රදේශවලින් ඉවත් කළ ජනතාවට අවශ්‍ය සහන් ලබා දීමට මිලියන 2කට අධික මුදලක් වෙන් කර තිබෙනවා. මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමග කොළොන්න ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටුණා. අනතුරින් නිවසේ සිටි 17 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න ප්‍රාදේශීයකම් කොට්ටාෂයේ නිවසක් මතට පස් කණ්ඩියක් කඩා වැටීමෙන් ඒ පවුලේ කීප දෙනෙකු තුවාල වුණා. අවසනාවන්ත ආකාර 17ක වයවුරුදු 17ක වයස ඇති පිරිමි දරුවෙක් මිය ගිහිල්ලා තියෙනවා. මාතර දිස්ත්‍රික්කයට අද උදෑසන තිර නැවතත් දැඩි වර්ෂාපතනයෙන් පත් වෙනවා. පසුගිය පැය 24 තුළ සිදුවීම් අනුව දැඩි බලපෑමක් ලක්ව දිස්ත්‍රික්කයේ විදියට බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීයකම් කොට්ටාෂයේ මීරේබැත්ත ප්‍රදේශයේ ඊට අමතරව හපුතලේ ප්‍රදේශයට යන දියතලාව දුම්රිය මාර්ගයට යන ප්‍රදේශයන් වලට පස්කොඳු කඩා වැටීම් ගල්පරලීම් ගැනි සිදුවීම් සිදු වුණා. මීරියබැද්ද හබුළුමුල්ල ප්‍රාදේශීය කොට්ටාෂයට යටත්ව තිබෙන මීරියබැද්ද සහ හපුතල යන ප්‍රදේශයන්හි පවුල් 380කට ආසන සංඛ්‍යාවක් මේ බලපෑමට ලක් වෙලා තියෙනවා. අද මේ වන විට මෙම බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 6ක පවුල් 119ක් සහ පුද්ගල 455ක් ඉවත් කළා තියෙනවා. ඊට අමතරව අපුතලේ දිස්ත්‍රික්කයේ පවුල් 27ක් ඒගොල්ලන්ම ඔවුන් විසින්ම එම ස්ථානයෙන් ඉවත් වෙලා තියෙනවා. ආපදා කර්මණ අංශය විසින් මෙම සහන මධ්‍යස්ථානය වැඩි දියුණු කිරීම සඳහා මිලියන 2කට ආසන්න මුදලක් දිස්ත්‍රික් දිසාපතිවරයාට සහ ප්‍රාදේශීය ලේකම්වරයාට ලබා දී තිබෙනවා. මීට අමතරව සුළු පිරිසක් තම ස්ථානවල ඉවත් වීමට අකමැත්ත පළ කරලා තිබෙනවා. ඉවත් වුණ අකමැත්ත පළ කරලා තියෙන සුළු පිරිස සම්බන්ධව නීති මාර්ගයෙන් කටයුතු කරලා අපි අධිකරණ නිවේකයක් ලබාගෙන ඔවුන් ඉවත් වීමට කටයුතු කරන ඒ සම මේ අතර දකුණු පළාතටද තවදුරටත් අධික වැසි ඇදහැලමින් පවතිනවා. ඊයේ රාත්‍රියේද දකුණට දහරණිපාත වැසි ඇදහැලුණා. අධික වැසි තත්ත්වයක් සමග අකුරැස්ස දිනියාය මුලටියන සහ වලස්මුල් යන ප්‍රදේශවල බලපෑමට ලක්ව ඇති පාසල් වසා දැමීමට තීරණය කර තිබෙනවා. මාතර දිස්ත්‍රික්කයේ වතුර තත්ත්වයන් දැවක ඇතුළුන් පවතින විශේෂයෙන්ම දිනියාය උල්බොක්ක නගරයේ සම්පූර්ණයෙන් නැතර වෙලා ඊට පස්සේ අකුරැස්ස යම් ප්‍රදේශ සහ මුලටියන නැතා මාතර නගරයේ ඒ නිසා දැන් අපි පාසල් දරුවන්ට අද අපේ වාර පරීක්ෂණයකුත් තිබුණා. ඒකේ වුණත් ඉතින් මේ තත්ත්වය සලකලා අපි අවසර දීලා තියෙනවා කලාපවල අධ්‍යක්ෂවරුන්ට අධ්‍යක්ෂකවරයන්ට අභිමතය පරිදි පාසල් කීපයක් එහෙම නැත්නම් තමන්ගේ කලාපීය සියලුම පාසල් වුණත් ගංගාවේ ජල මට්ටම සැලකිය යුතු ලෙස වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම අත්තනගලුවේ ඩ්‍රෝනිය ගංගාවේ ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුරුතවෙල ජලාශයට ලැබෙන ජල ධාරිතාව අධික ලෙස ඉහළ යමින් පවතිනවා. නිම්නයට ඌරුබකෝය ධාරා ප්‍රදේශවලට අධික වර්ෂාපතන තත්ත්වයක් ඇති වුණු නිසා ඊ රාත්‍රියේ කාලය තුළ විශේෂයෙන්ම මෙහි වර්ෂාපතන තත්ත්වයේ බලපෑම කටුවන නගරයට ඇති වුණා. කටුවන නගරයේ ඇතැම් ප්‍රදේශ ගංගොතුර තර්ජනයට ලක් වුණා. ඊ රාත්‍රිය තුළ මුරුතවෙල ජලාශයට අධික ජල ධාරාවක් ලැබෙමින් පවතිනවා. මේ තත්ත්වය නිසා අද සවස් කාලය වන විට ඇතැම් විට මුරුතවෙල ජලාශයේ වාන්දරට විවෘත කිරීමට සිදුවේ හැකි. තංගල්ල නගරයේ මුහුතර ගලා බසින කිරමෝය ඉහළ පිහිටි කැකිරියෝබඩ ජලාශය වාන්දැමීමට ඉතා අසන්න තත්ත්වයක පවතිනවා. මීට අමතරව දැදුරෝය ජලාශය කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරෝය ජලාශයේ වාන්දොරටු 4ක් පෙවන විට අඩි 3 බැගින් විවෘත කරලා පවතිනවා. සමස්තයක් ලෙස මේ වන විට දිවයිනේ වාරිමාර්ග ජලාශවල ජලධාරිතාවය 40ක මට්ටම ඉක්මවා ගොස් තිබෙනවා. පවතින තත්ත්වයක් සමග දැඩි සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙසටයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. අධික වර්ෂාපතනයේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති ආකාරයයි මේ.
රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.